යාලතාමත් අපේ චැනැල් එකත් එක්කේ එතතිවෙලා නැත්නම් අපේ චැනැලක සස්ක්‍රයිප් කරලා අපිත් එක්ක එකතු වෙන්න. බෙල්ලයි කන්න එකත් සලකින් කරන්න අම්පත් කරන්න එ පා. එතකතාිියයාලුත් වීඩුව එකක් ධාපු ගමං ඔයාලට බලන්න පුළොවා. පාසටහන්තලෙන් අද අපිකතා කරන්න යන්නේ නිවසට ජය කැන්දෙන දක්ෂිනාවරත සංකය පිරිබඳව. සංකය කියන්නේ හක් ගෙඩියට. ජාතික හා ආගමික උත්සවයන් ඇරඹෙන්න්නේ සංකනාදය පෙරටුකොටගෙන. අපේ රණවිරුව ඡයසක්හඬත් මගුල් බෙරහඬත් වැද්දි රණබිමට පිවිසෙන්නේය. භාරතිය පඬිවරු තාන්ත්‍රයන් හහි අඩංගු පෞරානිික ශූක්ෂම ධර්මතාවන් අතර ජීවත්වන මිනිසාගේ මානසිකහා ශාරීරික ශක්තිය සඳහා ජෝතිීත්සේත් ගුප්ත විද්‍යාවීත් වෛද්‍යසාස්ශ්‍රේද බලමහිමය, ස්වභාවික වස්තුූන් වෙත ආරෝඩකොට. ගෘහලක්ෂ්මි හෙවත් සෞභාගගේ ගෙන දෙන එක්තරා ද්‍රව්වයන් කොටසක් සුභවස්තුන්ලෙස් සලකා ඒවාට ගෞරවාදරයෙන් පුද පූජා පවත්තා ස්ටාර්ථ සිද්ධි සෞභාගගේ ලබාගෙන ඇත. ඒනිසා අපේ සංස්කෘතියේ මංගලවස්තුූන් අතරින් ප්‍රමුකස්ථානයක් ගන්නා සංකය සෞභාගේද සංකේතයක්. ඉතිං අපි බලු මේ සංකයේ උපත කෙසේ සිදුවීද කියලා. සංක වූඩ නම් රාක්ෂයා හා භගවාන සංකර අත්තර යුද්ධයක් ඇතිවවිටික ශ්‍රීවිශ්නෝ ශිව දෙවයාගේ ත්‍රීසූලෙෙන් ඇන සංකවූඩයක් ඝාතනය කර මුහදට විසි කළ බවත්. ඔහුගේ ඇටකටෝලිං සංකය නිර්වාණය වූ බවත් බ්‍රක්්මී ධයිවර්තපුරාණයෙහි විස්තරකොට ඇත. එදා සිට ගංගාතීර්ත සමුෘද්ධ දියහිද ඉතා දුර්ලබ වසියෙන් සංක හමුවන බව සඳහන්වේ. එහෙත් දේවපුරාණයේ සඳහන්ව ඇත්තේ භගවාන් විශ්ණු දේවයා මච්චාවතාරයෙන් පෙනේසිට සංඛ්‍ය අසුරයා මරා දෙමූ බවත්. විශ්ණු සුරාසුරයුද්ධේදී අසුර මතනය සඳහා කීරිසවර කළවද්දී පැනනැගෙන තුදුශරුවන් අතරින් එකක් හැටියදද මේ සංකය සැලකෙනවා. මෙම කතා කෙසේවුද දුර අතීතයේ සිටම සංකයේ සෞභාග සංකේතයක් ලෙස සලකා ඇතිබව් පරම සත්‍යයකි. සංකය ශ්‍රීවිශ්ණ දෙවින්ඳගේ ආයුධ හතරින් එකක් ලෙ සැලකු භාරතීයන් විවාහ කටයුතු උත්සවැනි ආගමක කටයුතු ආරම්භයේදී සංග දිතිය පැවැත්වූහ. මෙම සංක ධதிතිය සාර්ථකත්වය පමණක් නොව පාර්ෂුத்து භාවේද ළங்கා කරத்தை ஒன் විශ්වාස කරති. அර්த்தவேදී ඉங்கிග්‍රீසි පරිවර්த்தනே ප්‍රථනභාගය හා සබ දෙන්නේ சாංකிய වූකාලී வாහද அන්තරීක්ෂேහිද ජෝතීர் මණ්ண்டලෙහිද හා சරணයහිத பிராධூர் பூத்தவே. මෙහි නාදේ රපු බලබින්ඳී අප ආරක්ෂා කෙරේ සමුද්‍රය හිච්චණිත වූ සංකය රාක්ෂයන් හා පිසාචයෙන් වසී භූත කෙරේ. රෝගනසය ආච්ඥත්නය විත්වංසනය කෙරේ මුද්දේවිය පලවා හරි. ආයිසද වර්ධනය කරන බාවයි. තන්ත්‍රගාන්ත්‍රයක සඳහන්වන පරිදි සංකයේ හිරු සඳුමෙන් දේව ස්වභාවය ඇත්තේලු. ශ්‍රීවිශ්ණ දේවයාගේ අතින් සංකයේ මැදවරණ දෙවයාද, පිට පැත්තේ බ්‍රහ්මයාද අගකොටසේ හන්ස දේවියද ඇති එනිසා තුන් ලෝම දිවිනීමට ජය ලැබමට සුභ වස්තුවක් නසා දිවී ඇතිතෙක් පිදියයුත්තුයයි කියා ඇත. සංකය දක්ෂිනාවර්ථහා වාමාර්ථව යනුවෙන් වර්ග දෙකකි මෙයින් දක්ෂිනාවර්ත සංක දුර්ලභ වන අතර වාමාවර්ත සංක සුලබයි මේ සංක ස්ත්‍රීහා පුරුස යනුවෙන් කොටස් දෙකට බෙදදෙන. විශාල පෙනුවෙන්යුත් බර අධික වටා මට සිලුටුව වන්නේ පුරුස් සංකයි. ඉස්ත්‍රී සංකයේ ඊට විපරීත ස්වභාවයක් ඇත. නැවත මෙම සංක දක්ෂිනාවර්ථ සංක භාර්තය චතුල්වර්ණය අනුව කොටස් කෙරෙනවා. ගතේශංක දේවිශංක හා විශ්ණෂංකය වසයෙන් වර්ග තුනකට දක්ෂිණවර්ථ සංක බෙදා ඇත. සතේශ සංකයේ අග කොටස කුඩාය මේ ඉතා දුල් ලබයි. දේවී සංකය කහපැහැතිවර්ණය යුක්තවන අතර කහපැහැතිරේකා ඇත්ත. අඟල් තුනක් පමණ දිගතිව තඹ පැහැයිෙන් යුක්තයි. විශ්ණශංකය දීකිරි පැහැන්දී ලිසේ. වර්තමානයේ සංක හඳුන්වන්නේ වාලම්පුරකයාය. තන්ත්‍රගන්ථයක සඳහන් වන්නේ සංකයක් අඟල් හයක් පමණ දිගැතිවිය යුතු බවත් කුඩාසංකවල ගුප්ත බලයක් නැති බවච්ච. කුමන සංඛයක් වුවද තන්ත්‍ර ගන්තවල සඳහන් මන්ත්‍ර ආදී මතුරා ගුප්තම ආකර්ශණය බලයකවා පුද පූචාදිය පැවැත්තිිය එුතුවේ. එසේ නොමැතුව සංකයක් නිවසේ ව්‍යාපාරික ස්ථානයේ විහාරයේ දේවාලයේ හෝ ඇඟ පැලඳ සිටීමෙන් තැම්පත් කිරීමෙන් කිසිම පලයක් නොලබෙන බව පුරාණ ඉෂිවරු පවසාඇත්ත. මිනිසාගේ උපතත් සමග ඔහුට දායාද කළ, වන අවසදහා ස්වභායක වස්තුූන් මේ මහා පෘතුවයේ ඇත. ඒවා මිනිසාගේ කායිකහා මානසික සම්වර්ධනය උදදෙසා පහළ වූවා වෙති. අප අතරින් මේ වටනා සුභ වස්තුූන් ගිලිහිගොස් ආයු සංස්කාරය සඳහා මිනිසා සතුව තිබූ ශක්තියද හීනවී ඇත. අද මිනිසා කෘතිීමලෝකයේ මැවෙන අගුණු මිට්ටම් වැනි යාචක මෝර්තිවලට පුද පූචා ආදිය තබමින් සිතින් කයින් රෝගීව සෞභාග්‍ය වෙනුවට යාචකර ඇල්ලේ තුරට වැදී අඳුරුකුටි සොයාය. සංකයක් නිවසක හෝ යම් තනක තැන්පත් කර පුදපූචා තබන විට සංකය මුහුදුචලයේ බා අදාළ මන්ත්‍රවලින් චපකර තැබීමෙන් නිවසට ගෘහලක්ෂමි හෙවත් සෞභාග්‍ය නො අඩුව ලැබේ. කරන්න එහෙනම් මෙවැනිම අලුත්වීරියෝවකින් හාමු එනතුරු, ඔබ සියලු දෙනාටම තැරුවන් සරණයි?